මේ වනවිට හයදහක් විතර මිය ගින් තිබෙනු හයිදකට වඩා වැඩිද හදහත් පනිිමින් ඉන්නවා. අති විශාල ප්‍රමාණයක් රෝගයට ගොදුරු වෙලාතියෙන. එවගේම මේ වසංගතය නිසා මේ රටේ ජනතාව බරපතල ආර්ථික සමාජීය දුර්භික්‍ෂයකට මූුණදීල්ලති. බරපතල පීරනයකට ලක් වෙලා තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තමන්ගේ සංවේගේවත් පල කරේ නෑ. දහක්විතර මැහිලතියෙන රටක ජනාධිපතිවරයා තමන්ගේ කතාවේ කොතනකවත් මේ මියගිය අය සම්බන්ධයෙන් තමන්ගේ සංවේගය පල කරන්නේ නෑ. මේ රෝගයට ගොදුරු වෙලා ඉන්න සම්බන්ධයෙන් සංවේගය පල කරන්නේ නෑ. මේ ආර්ථික පීඩනයෙන් පීඩාාවට ලක් වෙලා ඉන්න මිනිස්සු සම්බන්ධයෙන් සංවේග පල කරන්නේ ජනාධිපතිවරයා කතාගලේ තමන් කොරපු එක අ පරණ තමන්ගේ මට්ටන් තම්මට්ටන් කියන තැටියයි රට ලොක් ඩව්න් කරන්න කිව්ව මිනිස්සු සම්බන්ධයෙන් ඒ කොල්ලු සම්බන්ධෙන් නෝක්කාඩු කිව්ව එක තමයි ජනාධිපතිවරයක් කළේ මේක ඇත්තටම කියනව නම් අපි දැක්කේ අනුකම්පා විරහිත භාවය. මේක තමයි අපි හැමදාම රාජපක්ෂ ආණ්ඩුකරනය තිබෙන ට්‍රේඩ් මහක් එකක් තමයි ඒගොල්ලන්ට ඔවගල්ලන්ගේ තිබෙන ඒ අනුකම්පා විරහිත භාවය. ඒකොල්ලන්ට හර්ධ සාක්ෂයක් නොමැතිවීම තෙතක් නොමැතිවහීම ජනතාව සම්බන්ධි විින්ධතයන් සම්බන්ධි හැබැයි අපි දන්නේ එකක් තමයි රාජපක්‍ෂලට ආවේනික ගතිලක්ෂණයක් තමයි ඕනෑම ව්‍යවසනයක් වෙනවානම් ඕනෑම අර්බුදයක් වෙලා තියෙනවන්නම්. ඕනෑම පීඩනයක් ජනතාවට අත්වෙලා තිබෙනවා නම්. ඔවුන්ට දුකක්හිතෙන්නේ ඔවුන්ට අනුකම්පාවක් දැනන්නේ අන්න ඒ ව්‍යවසනයහෙන්. අන්නේ ඒ මොකක්කෝ පීඩනයෙන්. මොකක්කෝ අර්බුදෙන් තමන්ට දේශපාලන වාසිකන්න පුළුවන් නම්. අන්න ඒ කොල්ලන්ට ඒ මොතේ ද අන්න ඒක ගැන පිරිිශාල අනුකම්පාවක්තිීම. ඒ පිළිබඳ විශාල අනුකම්පාවගින් දයාවගින් අවනුවෙන හදවතගින් කතා කරනවා. දෙහ ඒෝකන දැක්කේ පස්කු ප්‍රාර්යකාලින් පාස්කු ප්‍රහාර්ය වනගමං පුදුමහාකාර උතුරාගිය. උතුරාගේ දුකකින් වේදනාවගෙන් කතාගලා. ඒහැයි. ඒකොල්ලන්ට ඒකෙන් දේශපාලන වාසිකන්න පුළුවන්හිද. දැන් අපි දන්නවා දේශපාලන වාසි අරගෙන දැන් ඒ කරතරයක් වෙන කොට ඒක ගැන ප්‍රශ්න කරන කොට. දැන් ඕමාමරි වංගුගහලා ඒකෙන් ගැලවෙන්න බලන්න. ඒ වගේ තමයි අපි දැක්කේ මේ වසංගතය මොහොතේ. ජනනාධිපතිවරයක් කතා කරලා මේ අර්බුදයටලක් කලා මරණයට පත්වෙලා දුකට පත්වෙලා මරණ මංචකය කරා ගමන් කරමින් තිබෙන. රටේ ජනතාව සංබන්ධය සංවේදීව. අනුකම්පාවෙන් කතා කලා නෙමෙයි අපිදැක් එක්කෝ මරණයට පත් ච්චාය පිළිබඳව කතා කරපු සහැල්ලූ අපි දැක්වන්නේ. මොකදතිගයන් විද රෝගාතු රෝලිින්ක් රගවොලින් ඉන්න එක්කො මේගොලො වැැක්ීන් ගත්ත නැති අයි ඒනිසාතමයි එක්කො ගොලො අවරුදු හැට වැඩියයි. එනිසාතමයි මිකනිකක් සාමාන්‍ය කරණයගින් කතාකිරීමක්තම අපි දැක්ක. හැබැක් කිසිම අනුකම්පාස් සහගත විදියට. මෙ මියගිය ජනතාව සම්බන්ධෙන් අනුකම්පාස් සාගත විදියට කතා කරන භාාවයක්. තාරපු ආකාරයක් අපි දැක්කන අපි දැක්කිනෑ. බොද අපිට පේන දෙයක් තමයි මේ ලොක්ඩන්් එක මේ මොහොතේදී මේ ආණ්ඩුව කරන්න නික තරහෙෙන්වගේ. මේක මේ රටේ ජනතාව බේරාගැනීම සොඳහා කොන දෙයක් නොවෙන බව අපිට පේනවා. මේ එවැනි හුවමනාවකින් කරන දෙයක් නොවෙන බව පේවා. මේ කාපු බලපෑමනිසා කරපු බලපෑමනිසා ඒනිසා මොකක් මේනිකා තරහෙ පල්ලි ගැනීම සොඳහා කරන ලොක්්ඩ් එකක් බව අපිට පේන තිවා. එෙ නැ ි න මිනිස් න්ට න්න ුව ැ දි ට ේ අවශ්‍ය කරන්න ොක් මිනිස් ශීවන නතර කරන්න මනිස් වැට නක ිනිස්ස ී රැ ාව කර මනිු රශ ටේතු කිරීම නතරන්න අවශ්‍ය කරන්න. ල් ක් තිබුණ. න අපිට ේන මයි හුවට නාවක් නෑ. ට අවශ්‍ය කර ෑ ල ල්වන ලොක් එක දෙන්න අප ප ලට. මිනිස්සු පිීටාවට පක්වීම සම්බන්ධයෙන්. ඒයට කිසිදු ආකාරයක හර්ත සාක්ෂයක් නැතිබව අපිට පේ නතිබෙන. නැති බව අපිට පේනතිවා. එකතමයි අප ිහමදාම දැක්කේ රාජ පක්ෂ පාලනේ තිබෙන ට්‍රේඩ් මක්ක. දැන් බොකක්ද වෙන්නේ. දැන්. දැන් ජීවිතය ඉල්ලා ඉන්නවන ජීවිත ඉල්ලා හිටන මිනිස්ස. රටේ මිනිස්ු ජීවිතය ඉල්ලා හිටිනොකොට අන්න ජීවිතය ඉල්ලනමින් සුතමයි දේසා ද්‍රෝහින්...